එතකොට දැන් මේ දැන් කියන්නේ දැන් ওই කාලේ වෙනකොට මුලින්ම පාසලේදී ඔබට ගීතයක් ගායනා කරන්න කියලා ආරාධනා කරනවා. නමුත් ඔබ පැකිලෙනවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ සමිතියකට ඔබට ගීතයක් ගායනා කරන්න කියලා ආරාධනා කරනවා. මේ පස්සේ ගෙදර ගිහිල්ලා අම්මට කියලා කියනවා මේ අම්මේ මේ මං අඟහරුවාද මට දවස මතක නැහැ හරියටම මට මේ අහවල් දවසේ ගෙදර යන්න මේ ඉස්කෝලේට යන්න බෑ මොකද මට ගීතයක් ගායනා කරන්න කියලා මේ යෝජනා කරලා තියෙනවා කියලා. මේ වෙලාවේ අම්ම හොඳ උපදෙසක් දෙනවා. ඔව් කුඩා අවදී පාසලේ සතිය අවසානයේ සිකුරාදට මේ පවත්වන සමිතියක්. ඒක ඒ වෙලාවේ පැවති සෞඛ්‍ය සමිතිය. සෞඛ්‍ය සමිතියට තමයි ගීතයක් ගායනා කරන්න මාව දාලා තිබුණේ. ඉතින් මට පොඩ්ඩක් මේ පොඩි බයක් වගේ දැනුණා සමූහයක් ඉදිරිපිට ගීතයක් ගායනා කරන්න කොහොමද කියන එක. මම ඉතින් ගෙදර ඇවිල්ලා මගේ මවට කිව්වා මම්මි මට මෙහෙම ගීතයක් ගායනා කරන්න සමිතියට මගේ නම යොමු කරලා තියෙනවා. ඉතින් මම කොහොමද මම යන්නේ ඉස්කෝලේ. පස්සේ අම්මා කෝ නෑ නෑ පුතේ බය වෙන්න එපා. ඔයා කියන්න මම සින්දුවක් කියලා දෙන්නම් කියලා. ඉතින් අම්මා සින්දුවක් මේ මට කියලා දුන්නා. මට මතකයි වචන ටිකක් මේ දෑතේ නියපොතු නිසලෙස කපලා පිරිසිදු කර අත්පා හැමදින නාලා ඇඟ කුණු දුරු කර කායික ශක්ති ලබා. ඒ වගේ වචන පෙළක් තිබුණා. ඉතින් මම ඕක මේ පුහුණුව ලබලා මම ඉදිරිපත් කරා. ඉතින් සමිතිය සෞඛ්‍ය සමිතියට ගැලපෙන ගීතයක් තමයි අම්මා උගන්වලා තියෙන්නේ. හරි. ඉතින් ඔතෙන්දී ඉතින් ගුරුවරයෝ බොහොම සතුටුනා. ඉතින් වැළඳගත්තා. ඉතින් ලස්සන ගීත ඉදිරිපත් කරන නිසා වෙන්නේ. ඒ කියන්නේ කලා ලෝකෙට එන්න මේ මුල්ම උත්තේජනය ලබා දෙන්නේ අම්මා. ගෙදරින්. අත් වශයෙන්ම. ඔබේ මේ පවුලේ සහෝදර සහෝදරියන් ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු. ඔවුන් මොනවද කරන්නේ? දැන් ලංකාවේ ඉන්නේ උන් නැත්නම් එංගලන්තේ වාසය කරනවද? මගේ එක සහෝදරියක් එංගලන්තේ වාසය කරනවා. එක්කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඉතින් නාම ලංකාවේ. මගේ ලොකු අයියා දැනට ලංකාවේ පදිංචි. තමයි. උණු සංගීත ශිෂ්‍යත්‍රයට නැඹුරුවක් තියෙනවා. නාමල් ලැබෙන්නේ. ඒගොල්ලන්ට ගීත ගායනා කිරීමේ දක්ෂකම නම් තියෙනවා. නමුත් මේ වෘත්තීය මට්ටමේ ඉන්න ගායකයෝ නෙමෙයි. දැන් සනත් උඩුගම නුවරේ ඉඳලා කොළඹට එනවනේ මේ සංගීතේ හදාරන්නේ. දැන් මේ ආපු ගමනේ මේ ඔබට නිසලෙස මේ වැඩ කටයුතු කරගන්න අවස්ථාවක් ලැබුණාද? ඔබ මේ ඔබේ ගුරුතුමාගේ නම? මගේ ගුරුතුමාගේ නම බී වික්ටර් පෙරේරා මහත්මයා. ඒ තුමා අද දිවුතුන් අතර නැහැ. මම සංගීත හැදෑරුවේ මේ එතුමා යටතේ. මම වසර කීපයක් සංගීත හැදෑරුවා එතුමා යටතේ. ඉතින් මට තිබුණේ මාසෙට පැය දෙකයි මේ පන්තියේ. ඒ කියන්නේ එක සතියකට පැය භාගයක් වගේ තමයි මේ පන්ති මට කරන්නේ තනි තනියෙන්. ඒව කෝණේ ගොඩක් අද ඉන්න ජනප්‍රියම අයත් කීප දෙනෙක් මගේ ගුරුතුමා යටතේ සංගීත හැදෑරුවා. ඔහම කරගෙන යන ගමන් තමයි ඉතින් මේ සංගීත කණ්ඩායමකට. ඔය කොයි කාලේද මේ කොළඹට එන්නේ ඇවිල්ලා ගීත මේ සංගීත ඉගෙන ගන්න? මම ආවේ 89 විතරයි. 89 විතර. 89 විතර. ඊපස්සේ මේ 89 ඊට පස්සේ 90 91 වෙනකොට තමයි මේ සරල ගීතයක් නිර්මාණය කරන්න පටන් ගන්නෙ. 91 වගේ කාලේ තමයි මම. මේ දවස්වල තියෙන ප්‍රවණතාවයක් නේද මේ සනත් අයියේ? කියන්නේ දැන් මෙලඩි එක හදලිවර වෙලා වචන ටික ලියනවා. දැන් ඒ වගේම දැන් සාමාන්‍යයෙන් කරන් ආපු සම්ප්‍රදායික විදිහ තමයි වචන ටික ලියලා ඊට පස්සේ තමයි මෙලඩි එක දාන්නේ. නමුත් දැන් මේකෙන් ජනප්‍රියයි කියලා මට නම් හිතෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. කියන්නේ මෙලඩි එක හදලිවර වචන ටික ලියන එක. දැන් මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? අපිට පොඩ්ඩක් අපේ හිතව තුන දැනගන්නත් එක්ක අපි ගැන කියමු. සහ මේ සනත් අයියේ අනුගමනය කරන ක්‍රමය මොකක්ද? ඇත්තටම මම දෙකම අනුගමනය කරනවා. ගොඩක් වෙලාවට දැනට මෑත භාගයේදී මම ගොඩක් කරගෙන යන්නේ මම ඉස්සෙල්ලා මෙලඩි එක නිර්මාණය කරලා ඒකට වචන යොමු කරනවා. ඉතින් මේ මෙලඩි එකක් ඇත්තටම මේ මෙලඩි එක තාලේ හදාගත්තට පස්සේ වචන ටික යොමු කරගත්තා. මේකේ මේ සාර්ථකත්වය පේනවා මට. ඒ කියන්නේ මෙලඩි එක හදලා ඉවර වෙලා ඊට පස්සේ ඒකට වචන ටිකක් මේ ධම්මන එක සාර්ථකයි කියලා හිතනවා. සාර්ථක වෙලා තිනා මට ගොඩක් හිම. ඉතින් සමහර වෙලාවට මම මේ වචන වලටත් මෙලඩි එකක් මේ තනුව නිර්මාණය කරන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවවලදී සමහර විට අර අදහසේ පොඩි වෙනසක් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා. වචන වෙනස් වීමක් කරන්න.
ඉතින් ඒක ගීත රචකයාට අසාධාරණයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අදහස කියවෙන්නේ නැති වෙයි කියලා. අදහස කියවෙන්නේ නැති වෙයි කියන්නේ මේ ගොඩක් මේ මම දැනට නම් කරන්නේ සංගීත ඉස්සලා මෙලඩි එක හදලා ඉවරලා ඊට පස්සේ තමයි මේ වචන ලොම් කරන්නේ. දැන් මේ ඔබ මේ දැන් එංගලන්තයේ ජීවත් වෙන පුද්ගලෙක් විදිහට මේ රටේ නිර්මාණ කරුණුත් ඔබට හම්බ වෙනවා ඇති. දැන් එතකොට මේ බටහිර ලෝකෙත් එක ගත්තාම දැන් බටහිර ලෝකේ වඩා ජනප්‍රිය සහ මේ දිනවල අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද? ඒ කියන්නේ ඉස්ලාම මෙලඩියක දාලිවර වෙලා නිර්මාණය කරනවද ගීතේ? එහෙමත් නැත්නම් නැත්නම් සාම්ප්‍රදායික විදිහටද කරන්නේ? සහ මේ මේ කාලේ තියෙන ප්‍රවණතා මොනවද? අලුත් සංගීතයේ ඔබට හිතෙන මේ මේ දිනවල තියෙන ජනප්‍රිය රැල්ල? අතවසේ මම මට මතකයි මම මේ රූපాయని වැඩසටහනක් මම නැරඹු අවස්ථාවක මම දැක්කා. ඒක ඉන්දියාවේ සංගීත පිළිබඳව අතරම එතන හිටියා මියුසික් ඩිරෙක්ටර්, ෆිල්ම් ඩිරෙක්ටර් ඇන්ඩ් අනිත් එක්කෙනා මේ කීබෝඩ්ස් ප්ලේයර්. I think තුන්දෙනා සාකච්ඡා කළා තමයි මේ සංගීත නිර්මාණයක් වෙන්නේ එතන. ඉතින් මියුසික් ෆිල්ම් ඩිරෙක්ටර්ට ඕන වුණා මේ මෙතන මියුසික් එකක් යොමු කරන්න එක ෆිල්ම් එක සීන් එකකට. එයාගේ එයා කියන සීන් එක ෆිල්ම් එකේ සීන් එක කියනකොට මියුසික් ඩිරෙක්ටර් මෙලඩි එක හදනවා එයාගේ ඇඟින්. ඒ කියන්නේ ඒ වෙලාවෙම මේ නිර්මාණය කරනවා ඒ වෙලාවෙම අර සීන් එකට මේ නිර්මාණය කරනවා මේ සංගීතය. ඔව්. ඒ වගේ මේ ගොඩක් ඉතින් ඒවා හරි සාර්ථක මම දැකලා තියෙනවා මේ අවස්ථාව. ඒත් එක්කම දැන් මේ කලින් කිව්වා සනත් අයියා අපිට මේ කියන්නේ දැන් වාහනේ යන ගමන් මේ මෙලඩි එක හිත ගිහිල්ලා ඉවර වෙලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ආමල්ලි අපි මේක කරමු කියලා මේ කියපු ගීතෙකුත් සාර්ථක වෙලා තියෙනවා කියලා. මේ අහම්බෙන් වෙච්ච දෙයක්. ඒ කියන්නේ අහම්බෙන් ආපු මෙලඩි එකක් මං හිතන්නේ. ඔය ඒ වගේ අහම්බෙන් ආපු මෙලඩි එකක් තමයි මම මේ මම කියන්නේ කියවන ගීතය. ඉතින් මට මතකයි මම ලංකාවෙන්න කාලේ මට අලුත් එක්කෙනෙක්ගේ ගීතයක් මේ වගේ වචන පෙලක් මට ගෙනල්ලා දුන්නා. මේ මේකට තනුවක් නිර්මාණය කරගන්න ඕන කියලා බොහොම දුර පළාතකින් ඇවිල්ලා හිටියි. ඉතින් මාව හොයාගෙන ගෙදිට ඇවිල්ලා මේ මට මේ වගේ වචන පෙලක් මට දුන්නා. ඉතින් මම වචන කියවන ගමන් මල්ලේ මේ වචන ටික කියවන ගමන් මෙලඩි එක දාලා ඉවරයි. ඔලට ඇවිල්ලා ඉවරයි මෙලඩි එක. ඔව් මේ වචන මුලින්ම මම වචන ටික මෙහෙම බලාගෙන යන ගමන් මම මෙලඩි එක මේ මගේ හිතින් හදලා ඉවරයි. ඊට පස්සේ මං කිව්වා මල්ලි මේ මට සුමාන දෙයක් කර දෙන්න මං ඔයාලට ටික හදලා දෙන්නම් කියලා. එයා දැන් ඒ ගීතේ මං හිතන්නේ මේ CD පටියකට මේ අරගෙන තිනවා මම දැක්කා පබ්ලිසිටි කරලා තිබුණා. ඒ වගේ වාහනේ යනකොට එනකොට මට එනවා එක තාලයක් මෙලඩි එකක්. ඒක මම ගෙදර ඇවිල්ලා මේ කීබෝඩ් එක හරි ගිටාර් එක හරි දාගෙන ස්කේල් එකට අවශ්‍ය කියන්න පුළුවන් ස්කේල් එකට දාගෙන මේ මම සම්පූර්ණ නිර්මාණය කරනවා ඉතින්. දැන් මේක දෙයියෝ මට දීලා තියෙන දෙයක් වෙන්නේ. දැන් ඒ කියන්නේ ඒකට මුකුත් කියන්න බෑ. සමහරව මන්නං අහලා තියෙනවා ඒක ඒ ක්‍රමේ වැරදි කියලාත් සමහර කට්ටිය මේ චෝදනා නගනවා මේ ලංකාවේදී ලංකාවේ ඉන්න සමහර ප්‍රවීණයන්. එහෙම මේ වැරද්දක් දකින්නත් එහෙම වැරද්දක් පෙවුණා නම් අපේ ගීත මෙච්චර ජනප්‍රියත්වයක් ලබන්න බෑ නේද? මම හිතන්නේ දීලා.